අපි ජනාධිපති වණ්ඩේ අපි කවදාවත් කේන්ද්‍රීය ව්‍යාපාරයක් නැහැ. අපිට හොඳ ආත්ම ශක්තිය අපිට හයියක් තියෙනවා. සමහර වණ බැල්ල තිබමු තව hina වෙච්ච යන්නේ හිර ගෙදරට කියලා. මේ රට පෙරගත්ත මහින්ද මහත්තයා තමයි ලංකා ඉතිහාසයේ වැඩිම සංවර්ධන මේ රටට කෙරුවේ. අධි ආරක්ෂාව හැමදාටම සාධිකයි. හිල්ටන් නව්‍යකරණී ජවය. දැන් මේ මැතිවරණ ව්‍යාපාරේ මට වැඩි යමු වෙන්න බැරි වුණා. හේතුව මාව හිර ගෙදරට ගිහලා දැම්මා. ගිය 2015 මාව තමයි ඉස්සෙල්ලාම හිරට අරන්දී. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ජනාධිපතිතුමා කිව්වා හිරේට දානකොට කෙඳිරි ගන්න එපා කියලා. අපි ජනාධිපතිතුමාට කියන අපි කවදාවත් කෙඳිරි ගන්නෑ. අපිට හොඳ ආත්ම ශක්තිය අපිට හයියක් තියෙනවා. ජනතාවට නායකත්වය දෙන දේශපාලන හැටියට hina වෙවි ඒ හිර ගෙදරට යන්න. සමහර වණ බැල්ල තිබමු තව hina වෙවිත් යන්න හිර ගෙදරට කියලා. අපි ජනාධිපතිතුමාට කියනවා අපි කෙඳිරි ගන්නෙ නෑ. දේශපාලන කළ යුතු තැන ජනතාවට නායකත්වය දිය යුතු තැන අපි නිර්භීතව ඒක දෙනවා. හැබැයි ජනාධිපතිතුමාට අපි මතක් කරනවා එතුමාට බලය දුන්නා බෞද්ධ බලයක් නැති වුණත් ඔහු ජනාධිපති විවස්ථාව අනුව ඒ නිසා ජනාධිපතිතුමාට කියනවා අපි ඔබතුමායි දුන්නු පොරොන්දු ටික කෙඳිරි ගන්න නැතුව මේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා පණිවිඩය තමයි අපි දෙන්නේ. කෙඳිරි ගන්න එපා. තෙල් මිල අඩු කරන්න බෑ පොඩ්ඩක් ඉවසන්න. නේද කුරුණෑ ඇවිල්ලා කිව්වේ කීයේ? පඩි දෙන්න විදිහක් නෑ පොඩ්ඩක් ඉවසන්න. පොඩ්ඩක් කාලය දෙන්න. පාර්ලිමේන්තු බලය ලැබෙනකන් ඉන්න. නෑ. ඔබ සහෝදර ජනාධිපති කියලා කියා ගන්න හැදුවට ඔබට අපි මතක් කරනවා ඔබ මේ රටේ විධායක ජනාධිපති. ඒ නිසා සහෝදරකම පෙන්නලා සාමාන්‍ය තත්ත්වෙට වැටෙන්න හදන්න එපා, පෙන්වන්න හදන්න එපා, බොරු කරන්න එපා. ඔබට බලය ලැබිලා තියෙනවා විධායක බලතල. ඒ බලතල පාවිච්චි කරන දුන්න පොරොන්දු ටික ඉටු කරන්න. ඔබතුමා කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පව් එතුමාට චෝදනා කරන්න හොඳ නැහැ මේ නායකත්වයකට කියලා. කියලා අපේ ඡන්ද ගත්ත අන්තිම මොහොතේ පොහොට්ටුල ඡන්ද දුන්න ලක්ෂ 69 එතුමාට ලැබිච්ච ලක්ෂ 50 ගානේ වැඩිම 185 ඩිය තියෙන්නේ අපේ ඡන්ද. අපේ ජනතාවගේ ඡන්ද. බලය ගන්න ලේසි බොරු කියලා. බලය පවත්තගෙන යන්න බොරුවට බෑ. සත්‍ය ජයග්‍රහණය කරනවා. මේ රට පෙරගත්ත මහින්ද මහත්තයා තමයි ලංකා ඉතිහාසයේ වැඩිම සංවර්ධන මේ රටට කෙරුවේ. අවසන් කරන්න බෑ කිව්ව යුද්ධය අවසන් කෙරුවා. සංවර්ධන කරන්න බෑ කිව්ව රට සංවර්ධන කෙරුවා. එතුමන නින්දාපාස කෙරුවා. එතුමගේ දරුවන් නින්දාපාස කෙරුවා. එතුමගේ ඇමති මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ බලය ලබා ගත්ත මන්ත්‍රීවරුන්ට නින්දාපාස කෙරුවා. විතරක් නෙමෙයි එතුමා වෙරි පෙනී හිටපු මහා සංඝරත්නයටත් නින්දාපාස කෙරුවා. විතරක් නෙමෙයි ගම්මල ඡන්ද දුන්නාටත් කිව්වේ බයියෝ කියලා නින්දාපාස කෙරුවා. හොරු කිව්වා. දූෂිතය කිව්වා. පට්ටවරු කිව්වා. මොනවාද නොකියුවේ කියලා බලය ගත්තේ. දැන් බලය ලබලා තියෙනවා මිනිස්සු ඉන්නේ ওই වචන සෙට් එක අහන්න නෙමෙයි ජනතාව බලන ඉන්නේ ඡන්ද දුන්න අය ඔවුන්ට දුන්න පොරොන්දු මොනවද ඉටු කරන්නේ කියලා. මම නම් පුද්ගලික හරි සතුටුයි අනුර මේ ඡන්ද දිනපියට බෞද්ධරයක් නැතුව හරි. නැත්තම් සැබෑ නිර්වත මේ රටේ ජනතාවට කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. අපිට විශ්වාසයක් තියෙනවා මහින්ද මහත්තයා මේ රට හැදුවට වැඩිය එහා ඉදිරි පිම්ම නූතන පරම්පරාවට ඉටු කරන්න පුළුවන් පරිණත නායකයෙක් හැටියට නම රාජපක්ෂ මැතුම අපි දකින්නවා. ඒ නිසා තමයි ගහන්නේ. ඒ නිසා තමයි කියන්නේ හොරු කියලා. ඒ නිසා තමුන්නාසම මිතාව විශ්වාසෙන් කියනවා අපි අපේ පක්ෂේ හදාගෙන ඉදිරියට යමු. ජයග්‍රහණි පක්ෂයක් හැටියට ඉදිරි මැතිවරණ ජයග්‍රහණි කරන්න ඔක්කොම එකතු වෙලා වැඩ කරමු කියලා බොහොම ආදරෙන් ගෞරවෙන් ආරාධනා කරනවා. ඒ නිසා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න. ජාතික ජනබලවේගය ලක්මාලි හේමචන්ද්‍ර, සමගි ජනබලවේගය නදීෂ්ඨ සිල්වා, ජනාරගල සන්ධානය ලහිරු වීරසේකර සහ සර්වජන බලේ චමින්ද ප්‍රියදර්ශන සමග සටන අද රාත්‍රී 10:30ට.